බුද්ධාය වාසනාවන්ත සැදහැවත් පින්වතුනේ බොරුකීම කියල කියන්නේ භයානක පාපය. හැබ නිකම් එක සැහැල්ලුවෙන් වගේ වෙනෝ. කටින් පිට වෙන වචනහිම බරනෑනේ. ඔහේ වයන පිට වෙලානවා. සැල්ලුවෙන් බොරු කිව්වට බොරුවේ තියන විපාකනන් හරි භයානකයි ඒ සියල්ල අවබෝධ කරපු බුදුරජාන් වහන්සේ වදාලා යසකස්සචී සම්පජාන මුසාවාදී නත්ති රජ්ජා. යංකිසිගෙනෙකුට දැනදැන බොරු කියන්ට ලෙජ්ජාවක් නැත්තං. නාහන් තස්සකින්චි පාපං අකරණීයන්ති වදාමී ඒ පුද්ගලයාට කරන්ට බැරි පාපයක් නෑ කියලයි මං කියන්නේ. තස්මාතිහ ආංගේ නිසා හසාපින බුසාබනිස්සාමීති විහිළුවටවත් <us> ං බොරුුණන් කියන්න න්නේෑ කියලා. විහිලුවකටවත් තරගකටවත් තෑගිලබෙනටවත් මන් බොරුනං කියන්න න්නේෑ කියලා. ඒවන් හිීතේසි කහිත බං ආමිහම තමයි ඔබ හික්මින්ට වනාා මහාකාරර්මික බුදුරජාන් වහන්සේසේ අවවාද කලා. බොරු කීමේ ආදීනෝ බුදුරජාන් වන්සසි පෙන්නවා. බොරු කීමෙන් කොචර නස් පැත්ති විපත්ති වෙනවාවද කියලා පෙන්වා. ේ බොඩුකීම ගැන බොරුකීමේ භයානකකම පෙන්වාදමින් බුදුරජාන් වහසේ වදාලා ඉතාම වටින් ජාතක පූතක් චේතිය ජාතකය. අද අපි මෙහන්ට සූදානම් වෙන්නේ චේතය ජාතකය මේ සොඳුරු සදහම් පද අපේ ජීවිතය රැකගැනීම උදෙසා අපට අනුකම්පාවෙන් දේශනා කරළ බුදුරජාණන් වහන්සේට නමස්කාරවේවා. නමෝතස්භගවතුෝවරහතුෝ සම්මාසම්බදස සාදු සාදුු සාදු අංක දෙසිය විසිහත අලුත් ගෙදර වෑවිට බණ්ඩාර්ගම ලිපිණී පදිංචි. ස්්‍රද්ධහා ධර්මදාන සාමාජිකා විස්රාමික හෙදන නිනධහරිණ පින්වත් ප්‍රේමසීලී කුසුමලතා මහත්මියයි. අද මේ උතුම් බණනපදය වෙනුවෙන් දායකත්වේ දරලා ධර්මදාන සිද්ධ කරන්නේ. දෙදා සි අතර ජනවාඩි පළමිනි දාට්‍ර තමන්ගේ හැත්තෑ එකනේ ජනමදිනේ දෙනවා. එතින්ගේ ජනමදිනයේ නිමිති කරගෙන තමන්ත්‍ර ආශිරවාද පිණිසත් ස්වාමි පුරුෂය ඇතුළු දරුවන්ට්‍ර ඒ පවලෙසිියලු දෙනාට්‍ර සෙත්තා ශිරවාද පිනිසත් තමයි යදධර්මදාන පින්කම සිද්ධ කරන්නේ. බොහෝම සතතුට වෙන්ට ද මේ බනපදේ අහලා. බොරුකීම බයානකයි අේ බොරු කියන්ට හොඳ නෑ කියලා යග බුද්ධිමන් මනුසයෙකුගේ හිතේ හිතුවිල්ල හරි උපද. බොරුකිමනන් හරි අනුසදායකයි මං බොරු කියන්න හොඳ නෑ කියලා. එයා බොරු නොකයා හිටිය නැතත් බොරු කියනෑ කියලා හිතුවිල්ල හරිපදි. ඒ හිතුවිල්ල පවාශිරවාදය. දක්සේකුට තමන් බොරුවන් වලකගන්න පුළුවන් වී හොද කල්පනාවන් වචන පිට වෙන දි හා බලගිද මේ බොරු නො කියන විදිහට මට තමන්ව හදාගන්න පුලුවන් වෙයි. සත්‍ය වචන කතා කරන්න උනන්දුවෙයි. එසේ කෙනෙක් තමන්ගේ වචනය සංගර කරගන්න වාරයක් වාරයක් පාසා. මේ බනපදේට ධර්මදානයෙන් දායකත්වය දරුප සුපින්වත්වබට බොහෝ පින් වැඩෙනවා. එනිසා සන්තෝසුවෙන්ට බණපදයහන්ට පළමුුව අපගේ කල්ලයානු මිත්‍ර පින්වත්ගුරු දෙවිඳන්ට අප හැම දෙනාගේ. වන්දනාව වවා සාදු සාතුසාදු චේතිය ජාතකයේ බුදුරජාන් වහන්සේ වදාළයේ සැවැවුවර දෙවරං මහා විහෙර වැඩේදිද්දී. ඉදංසත්තා ජේතවනේ විහරන්තු. එකල්ලෙහි අප සාාස්රෘන් වහන්සේ දෙවරං වෙහෙරවාසද්දී දේවදත්තස්ස පටවී පවේසනන් දෙවදත් මහපොළොව පලාගෙන අවිචීය ගියා ඒකට කියව්පු නම තමයි දෙවදත් පොවෙ ගිලනාා කියනවචනේ පටවි පවසන්න ඇති ඒකාලේ ඒ අද අපිට නිකා පාරහිතාගන්න බැරුුණාම මේ බැරිවුනාට කොහොමද දෙම පොළෝ පලන්ග කියලා ඒක ඒකාල මිනිස්සු දැක්ක දෙයා. ඒක ඒකාල මිනිස්සුන්ට පෙනුණු දෙයා දෙව්දත් මේ මහපොලොව පලාගෙන ගනිදැලින් වෙලි අවිචි මහා නරකාදිය ගියා කියන එක එකල ජනයා දැක්කා. ආංගේ දේවදත්තක පෘතිවි පවේසනය හරිුම සිද්ධ විචි දවසම මේ සිද්ධිය ජාතක පූත දේශනා කළේ දේවදත් පටවි පවේසනය සිදධ වෙච්චි දිනයේ. හේතුව තමයි දව්දත් මහපොළොව පලාගෙන නිරේගයා කියන එක, භික්ෂුන් හන්සේලා කතාකර රට අදම් සභහමන්ට පිති කුච්චර සංවේගතිී නැද්ද. භික්‍සුන් ඒගන කතා කරග ට අවුසු දේවදත්තුව මුසාවාදන් කත්වා. ඇනේ බලන්ට ආයශමුතුනි මේ දේවදත්ව ඉන්නකන් බොරු කියේ කියදලා බොරුවවින් වංචාාවන් අනුම මුලා කර කර ජීවත්වෙලා. කියන තාක්ම බොරු කිය කියදලා ඕ බලන්ටකෝ අවසාය කරගත්තදේ පාටවින් පවිට්ටෝ මේ මහපොළොව දෙපෑ කරගෙන මහපොළොවත් පලාගෙන අවචී පරායනෝ ජාත අවිචීය ගිහිං පන්නා නොවෑ කියලා භික්ෂුන් හන්සල ඕක කතාවිවී හිටිය. බුදුරජාණන් වහන් සේමොහොත දෙවශ්‍රවනයන් මේගහනවා භික්ෂුන් දෙව්දට්‍ර මුසාාවේ විපාකපු විදිහ ගැන කතාවිවීන්නවා. බුදුරජාන්ය අනුම්පාවවි ඉතැට වැඩම කළ කද භාගිතුන් වහන්සේ දැන හිටිය මෙතනදී මෙන් දහන් කතාව උපදි නවා කියලා ඒික්ෂුන් හන්සේගේ මැදර බුදුරජන්ස වැඩිය අභික්ෂූන් නි්චත්ත වුණ භාගත වහන් සැහව මහන්නේ මොකක්ද මේ කතාව ස්වාමිණි භාගිතුන් වහන්ස බොරුවෙන් වංචාවෙන් ජනයාව රවට්ටාගෙන වැජමෙන්ට හිටපු දේවදත්තට අවසාය මහපොලෝ පලාගෙන නිරේයන්ට වෙච්චේක ගැහි වාමිණි අපිමි කදාවී හිට බදුරජන්ාන්ස වදාලා මහ ඔය දෙ දැන දැන මුසාවාද කියට ගිහින් නිරේ උපත ලැබුයි මේ ආත්මි විතරන් නිවීම මහනිිමට කලින් ආදමිකත් තමන් හුද්දටුම දැන දැන්න බොරු කියන්නට ගිහිල්ල ඔය වගේ පොඩොෝ පලාගෙන ගිහින් නිරේ උපන්න මහිය ක ලබුදුරජන් වහන්සේ මේ චේතිය ජාතකය දේශනා කළේ. බොහෝ මෙ තතීති පින්වතුනි මිනිස්සුන්ගේ ආවිස අසංකෙයියක් තරන් දීර්ග කාලයක් තිබිල තියෙනවා. ආයු අසංකෙයියයි ඉදැන් අද කාලේ ආයුශ්‍ය ප්‍රමාණය සාමාන්‍යෙන් මනුසු ලෝකටන මනුස්සේ උපරි මහිටියත් සීයක් ඇෙති. එච්චටනය අද කාලේ ඊට වඩා ඉන්නවා කෙනෙකෙති බෝෝම කලාතුර කිවිින එක උපර මහිටිය මේ මුළු ලෝකෙමින්න මනුස්සය අවුදු සියක් වගේ ඇතුළට මැල්ලේනවා. ෆිංගතු ගහතියන කාශි බද් කාලේ නිසුට ආවිශ විසි දාහක්තරන් එහෙම කාලයක් ඉන්න පුළුවන්ගම තිබිබලතිෙන. ඊට පෙර පහලවන කෝනාගමනු බුදුරජන් වහන්සේ ඒකාල මිනිස්සුන්ට ආවිශෂ තිස්දාා තිබලතිෙනවා. කකුසන්ද බුදුරජාණන් වහන්ස පහලව ඒකාල මිනිස්සන් ආයශවරදු හතතිසි දහා බ ලතිෙනවා ද හෙම එකක්ම යම් සංක්‍යාවකට ගන්න පුළුවන් හැබැයි ඇතැන් කාලමී මනුස්සුලෝ කෙතියෙනවා ඒ කාලවල ආය හංගේය යයි. දීර්ගයි ති ආශෂ දීර්ග කියල කැන්නේ ආයශතතික ැදදිච්චි තදවතිනන අයු වරන්න සැප් බල්ල. ආයසයත් ගොඩාග දීර්ගයි. ආයශෂය දීර්ග මිනිස්සුන්ගේ වරණය හරි ලස්සනයි මේ ආශෂ පොඩ්ඩ ීරීම මනිස ගනව ගොඩක් ලසන කාල මිනිස්සු. එමිනිසන්ට තිනෙන සැප්යේ පුුණ රදි පවාති බිලති නවා. එ මනිසුන් තිබු බලය ම පිබල තිබු මිනිස්සු තමයි ඒකාල ඉදල තිය. කාල තිබන සොත්තිවතී කියලා නගරය නගරි රජකන් කළ වර කියලා රජේ. මේ වරරජුරුවන්ට පුතිකුපන්නා තිය වරජුගි පුතුවිදිීරුපන්න චේතිය කියලා චේතය නම් ලබපු කුමාරේ. ති වරරජුර සෑහෙන කලා රාජ්‍යය කරලා ඒක කාලෙකයන්න බැයිති සංකීය කාලයක් රාජ්‍ය පාලනය කරලා වර රජු කළුරිය කලා එතකොට චේතිය කුමාරයා තරුණයි. ඉතින් මේ චේතිය කුමරයා අලුතින්ම රාජ්‍යත්වයට පත්වන දැන් සොත්්‍යවති නගරේ පාලනය කරන්නේ චේතිය මහාරජු ඒ රජරුවන්ටම කියලා තියෙනවා උපවර අපවර උපවර කියෙන මනිුත් ඇැම කතා කරලාති නොමකද වරජරන්ගේ පුතාානය උපවර කියලා කියලති න. සමහරු ඒ ආමන්ත්‍රණය කළ අපවර කියලා. ජාතක පූති මූලනාමේ විදිහරගන්නේ චේතිය රජු. මේ චේසිය රජුරුවන්ට තිබිල තිෙනවා. අස්සිරිමත් ඉතා අසිරිමත් පුුණ්්‍ය අරද්දිී හතරක්. මේ යුගින් යුගේ යුගෙන්ගගේ මොනුස්සයාගේ ලෝකයේ වෙනසෙනවා කියනෙක පිළිගන්න ති මනුසයකුට තා ගණ්ඩුව බැරිතර. මේ පුුණ්්‍ය ඉරදදිී විස්මිතයි. උපරේ චරු ආකාස ගාමී පලවිනික තමයි මේ රජුරන්ට පුුණ්්‍ය අරදියක්ක් විදිහයට. පොළේ පය නොත බා අහසින් ගමන් කරන්න පුළුවන්. ආකාසගාමී. රජුරන්ට අහසේ නැවතිලා ඉන්ඩ පුළුවන්. මේ රජුරුව ජනයාට කතා කරනකට ජනය මන්ත්‍රණය කරනකොට අහසේ ඉඳන් ජනයට කතා කරලාදම. පුන් නිරදියක් තිබ්බා. චත්තාරුන්න් දේව පුත්තා චතූසු දිසාසු කක්්ගහත්තාරක්කන්තිේ. මේ රජ්ජුරුවන්ගේ සව් දිසාවෙන් හතර පැත්තිෙන් හැමතිස්සෙම ආරක්ෂක දේවතාවරු හදරදිනෙක් කඩුත්තියාගන රකිනවා ඒ අනිත් අයට පේ. රජුරෝ මේ මහසින් යනකට රජුරෝත එක්කම දෙවරු හදරදිනින් හතර පැත්තෙන් ඇනවා. රජරුන් ආරක්ෂ කරට කඩුතියාගෙන නැක් ඒ රජුරුවන්ට තිබුණු පුුණනිරදිය. කායතුූ චන්දරගන්ධෝ වායති මේ රජරුවන්ගේ ඇඟෙන් ස්වභහාාවෙන්ම සඳුන්සුවඳ හමනවා පුුණනිරදය. මොකතෝ උප්පලගන්දූ රජරුවන්ගේ මකයින් නිල්මහනිල්මල් සුවඳ බඳු සෞමය සුවන් දක්හමන රජට තිබුණු පුුණි රදි හතරවය. ඔය පුුණන්නේ රදිී හතරින් යුක්ත අසංකයියක් ආයුෂ තිබුණු. ආෙම රජික්තමයි ජේති රජ්ජරුව. ඔය රජුරුවන්ට කලින් ඉදළම එක කියන වරජුරුවන්ගේ කාලඉඳළම මේ රජරුවරුන්ට උපස්ථාන කරන්ත්‍ර හි පරම් පරාවත්තිබුණ. ඒ පුරෝහිත පරපුර වරරජරුවන්ට හිටිය පුරෝහිත කෙනෙක් කපිල්ල කියලා බ්‍රාහ්මණය. කපිල බ්‍රාහ්මණය වරජ්රුවන්ට පුරෝහිතකන් කරගෙන ඉන්න කොටම තමයි වරරජුරු කළුරිය කළේ දැන් වරජරන්ගේ පුතාන රජවෙල තියන්නේි. මේ කපිල බ්‍රාහ්මණයට හිතනා නදැන් තරුණයෙක්න මේ රජවෙලා හින්නේ තරුණයාට ඉතින් මංවගේ වයසෙෙනකුගේ පුරෝහිතකං එච්චර අල්ලන්න ඇති දෙගෙන බලවා මන්ද ඉතින් පුරෝහිතකම කරගෙන හිටි ඇති. පුරෝහිත පරපුරේ පැවතිගෙනන ප්‍රවේනි ගත ක්‍රමයට අනුව මංමගේ පුත්තරයායට මගේ තරුණ පුතාට පුරෝහිතකම පවරටඕන මන් රජරන්ගේ අවසරගෙන මහනවෙන්ටෝන කියලා අනි මේ පුර්මි කපිල බ්‍රහ්මණතුමා රුන්ගලට ගිය ග හිකිවවා දේවයින මං ඉති. ඔබේ ත්ටත් පුරෝහිත විදිහට උග ටැන් කලානේ. මට දැන් හිතනවා මහනුඋනානං හොඳයි කියලා. මං මහනවෙන්ඩ තීරණය කළ ඔබතුමාට මගේ පුත්‍රය කිසි අඩුවක් නතුව පුරෝහිතමෙන් ගුවටැන් කලයි. ඔබතුමාට උබදේශයක් අවශච න මලාවක. පුරෝහිත විදිහයට සේවා කටයුතු මගේ දරුවා කරයි. එරයිතුම මේට මහනවෙන්න්ට අවසර දින සේක්වා කිය. අවසිරල්වා ති කපිල බ්‍රාහ්මණය කිය කෙනාව එහම හාලොකුට දන්නත්නයමේ රජුරු අවසරය දුන්නා දැන් කපිල බ්‍රාහ්මණයගේ පුතාට තමයි ඊළඟට ලැබුණේ පුරෝ හිතකම එකර සා්‍ය තිබිලතිය තාත්තකින් පුතාට යන ක්‍රමයකට කපිල බ්‍රහ්මණයටම හිටිය මල්ලිකනෙක් ඒ මල්ලිගෙ නම කෝර කළම්භ කෝර කළම්භ චේතිය රජරුවන්ගේ හොදඳ මිත්‍රේ ගජමිත්‍රේ චේති රජරුවයි කෝර කලාම්බයි සාමාමන්‍යින් ඔය ඉගෙන ගන්න කාලඉඳලම හිතවත්ං තිබුණු කෙනෙ. කපිල බ්‍රාක්්මණයා පුරෝහිතකම අතහැරල දාලා මහනවෙන්ට යනකොට තමන්ගේ පුතාටනනි දුන්නේ පුරෝහිතකම මේකට අර කෝර කළම්භ කිපිලා කීන්තිග. මගේ අයියට මේක මටදන්ඩී තුන්නේ ක මන න්ද අදම මේ හොද හිටු මටොකදීග මට පුරෝහිත කංකරට බේතපුටක් කහිද කියලා නීතිගරුක යුක්තිකරුක්ක කෙනෙක්න කපිල කියලා කියන්නේ. කපිල බ්‍රාහ්මණයාට සාමාන්‍යෙන් අර පුරෝහිත පරපුර යනක ක්‍රමය ගෙන ගෞරව ඇති බයක යන්නේ හත්තකින් පුතාට. එනිසා අල්්‍යවසයක ලිනේ පුතාටක පවරලා යන්න කිය ම්බ මේ ගැන කේන්ති දල තියෙන්නේ දවසක් කවුරුන් නැති වෙලාව බලල චේතිය රජ්ජුරුවෝ හම වුණ කෝර කළම්භ හම්බලඉතිං චේති රජුරෘත්තික කතා බහ කලා කතාබහ කරන කොට කිවවා චේතිය රජරුවන්ට රජතුමිනිී බලන්ටකොයිතින් මගේ අයි අන්ඩීනී ඔය කපිඩු බ්‍රාහ්ම කපිල බ්‍රාහ්මණට පුරෝහිතකම අත්තරල දාලා මානුුවෙන්ඩ හිතුුණ නිකමට ඇති මට පුරෝහිතක මක් දෙන්න හිතුව නෑ මානෙන්ඩ ගා තින් තරුණපුතාට පුරෝහිතකම ලගුණ නගවා. තොට චේතියරජ්ජරුව හනු ඉතින් එහෙම බෙහිදදන් ඔබනි මල්ලි ඔබ බේදදැන් ඔයි පුරෝහිතකම ගන්ඩ තකටිකුව නෑ රයිතුමනි කපිල බ්‍රහමණ තුමා මගේ අයියා ඉතින් බොහොම නීතිකරුකයිඒ ක්‍රමේ තමයි කරලා තිනෙක තමයි හරික්‍රමේ ඔව පුරෝහිතකම කියලා කියන්නේ. ඇ වැඩිමල් සෞදරකින් බාල සහදරයට අනකක් නෙම. හෙම සහෝධර මේ ප්‍රවේණයක යන එකක් නෙමි ඕක යන්නේ පියපුතු පරම්පරාකරමේයට එතකුට තාත්තගේ පුදාට තම යක යන්නේ. යුක්තිකරු විදිර තම ෝක කරල තිෙන්නේ ති මම බාලයනය කිවා. චේතිය රජරුවන්ට ඒතකොට හිතුුණ හරීතින් කෝර කළම්බාපි වහෙම කරමු. ඔබ වැඩිමලා කරමු. කපිල්ල බාලය කරමු. දැේ හරිියකමකදද ස සතතිය කපිල කියන්නේ වැඩි මහල් කෙන කෝරකලාඹ බාලය. මේක පින්ගතුනේ ආසංකීය ගණන් ආයසතිපුුණු කාලයක් මේ. ඒ කාලවකවනුවල් අ වුරුදවීම නාකිවීම හෙම ගොඩාක් ප්‍රකටනෑ. සාමාන්‍යෙන් ඒ මිනිස් අතරේ වැඩිමහල් ගෞරවේ හොදට තිබල දෙන. න්නේ වැඩිම කෝරකළම්බ බාලයා දැන් චේතය රජ්ජුරු තීරණය කරලා ජේත්‍ර රජුරු කෝර කළම්බට කියනවා අපි කපිල්ල බ්‍රහමණයෝ බාලයා කරලා ඔබ වැඩිමලා කරමු. එතගොඩිසිං කලින් ඔබේ පියානන්ගේ පුරෝහිත උරුමය ඔබට මේ කොහොමල්ලැබෙන්න්න කිවා. එතකොට කෝරකලම් බැහුවා කතන් දේව කොහොම දේවයන් වහන්සේ කරන්නේ තිකහොමදම අය මල්ලි කර මල්ලි අය කරණ ක හොමද මසාවාදන්කත්වා අපි බොරු කියමු අපි බොරු කියමු මසාවාද බොරුව ඇත්ත වැසීම හොන්දට පේන ඇත්තක් තියද්දි දැනදැන ඇත්ත නොවන දෙයක්ීම බොරුව ඒකන මසාවාදය අපි මසාවාදයක් කරමු එතකට කෝර කළම්භ කල්පනා කලා හරියට හරිනේ මසාවාදයක්කි වන හරි මුසාවාදකින් පුලුවන්න්නේ අය මල්ලි කරන්න මල්ලි අයියා කරන්නට අප මසාවාදයක්ක වන හරිනේ එතකොට කෝර කළම්බ චුට්ට කටකුඩින් හිනා වෙලා කියනවා ඇස්තකල් ලොකුකරන්කිේවේ හැබැයි ජේති රජතුමනි වහමයි ඔය අප අයි අදැම් මහන වෙලා පුත්‍රයාගේෙන් උපස්ථාන ලබාගෙන ඒ තමන්ට අයි තීඩමකමන ඉන්නේ. යට තියෙනවා අදහාන එයට ති අබිං්ඥා යට තින සමාපත්ති අපේ අට තින හැකියා එයට තින ඔය හැකියාවලින් අපි මේ අයමලු මාරු කරන්නට යනකයා ඉවසෙන එකක් නෑ. සමරලාවට ඔබතුමාට තින ඔය පුුණ්‍යයරදි හතරම නැති කරන්න පුළුවන් එයා හැකියාවෙන් බලින් මාල්ලාට ඔබතුමාට හසයිඉට ැරිගඩ කරන්න පුලුවන්. ඔබතුමාාව නිකම් පොලොවේ මේ ගිලෙනවා වගේ ඒම කරන්න දෙතුමාට හැකියාවත් තින්න පුලුවන්. ඒ නිසා රජතුම නියෝක ලේසිවිෙන කක්නන්න හැකිවා චේති රජරෝ කිවවා හරි හරිීති අප ෝක දන්නවානේ දැමයා කරන එකක් කියලා එඒ නිසා මොන දවුණන මම් බොරුව තුර පිහිටල ඉන්න කිවම මුසාවාදතුරට පිහිටල ඉන්න එතකට හරි කිවවා ඇ මේ සත්‍ය කතා රීම කියලා ධර්මයක් තියෙද්දී මසාවාදය කියන්න බොරුවේ පිහිටන්න එමේ ලැහැත්ති. පිහතුන මේක නිකං අද අපි අහනකොට අපිට මේ නික මහා විශේෂත්වයක් නෑවගේ තේරන්න බොළුව. අද යුගයේඉතින් බොරුව කියලා කියන්නේ සාමාන්‍ය දෙයක්ම බවට පත්වෙලාන්නේ. ඇතැමලාවට ප්‍රසිද් මාධදවල පබවා ඇැමෙලාවටත න්න අදකා බරුවක් කියන්න ජීවත් ට බ. බොරුවෙන් තමයි ඔොක්ොම මේ වගේ කතනේ ඒ නඟටම හොඳම බොරුව තෝරනවන දේම නාඩ මුත්තියනුවනේ හොඳ ොරුවකිනට තැගෙද න. ඒ වගේ මහා විකාර රූපි කාලයන්නේයද නමුත්දැම්ම මේ අසංකීයක් ආවිස තිබ්බ කාල බලන්ඩ මේවා අහන්ඩ ලැබෙනකත් පුදුම වාසනාවක් මෙහිම යුගති බෙල තියෙනවා ඒකාල මිනිස්සු දන්නේ න්නේනේ මුසාවාද කිය නිමුණුවාද කිය. සාවාද එච්චරකට ඒ කාල තිබබෙන මුසාවාදය කියල කියන්නේ මොකක්ද කියලා දන්නේ. අර කෝර කලම් බැහුවා හරි රජතුමනි ැ ඔබතුමා ඕ කවද කරන්න මසාවාදයෙන් කෝර කළම්බ මෙහෙම කරමු ජනයාට ඕක දැනගන්ඩත් එක් අපි ප්‍රසිද්ධ කරමු. ඇැම වැැත්තීම අනබර ගස්සමු චේතය රජුරෝ මුසාවාදයක් කරනවා ඒ මුසාවාදයෙන් අය මලෝ මාර කරනවා කපිල බ්‍රහ්මණයාවෝ මල්ලි කරනවා කෝර කලම්භ අයියා කරනවා ඒ කරන්න මුසාවාදීෙන් ඒක බලන්ට එකතුවෙන්ට වරල්ලා කියලා අනබෙර ගැසුවා ඒ අනබෙර ගස්සනකොට ඒකාල මිනිස්සු කතා වෙලතියෙනවා රාජාකිරු මුසාවාදන් කත්වා ආ අපි මහරජ්ජුරූ මුසාවාදයක් කියෙ එකක් කරලා මහල්ලකං කුද්දකන් මේ වැඩිමලා බාලය කරනුවලු කුද්ධකං මහල්ලකං කරිස්ති බලෙන වැඩිමලා බවට පත්රනවොලු ටානාන්තරං කුද්දකස්ස දාපෙස්සති අර වැඩ මලට ලැබ්ටුවන තනතුර බාලයායට දෙඉටල ඇැතුවන්න මසාවාද කියෙන මොක් දෙදැකි කීතිසෝනුකෝ මුසාවාද වනාම ඇත්තරම් බොල උමකක් දොයි මසාවාද කියලා කියන්නේ. කින් නීලකෝ ඕක නිල්පාටිකක්ද. උදාහු පියත කාසි එමනත්න් කපාට වගේ අද මොනෝගේ පාටික දොයි මසාවාද මොනුවගේ හැඩිය අද දන්නේ ඕක. ොකක්දව ම සාවාද කියන එක මිනිස්සු එසේ කතාවෙඩ තරන් ඒවන් මහා ජනස් විතක්කෝ උද පාදී එබඳු විතරක කල්පන උපදට තරන් තදාකිර ලෝකස්ස සච්චවාදී කාලෝ ඒකල් ලෝකෙ සත්ති කතා කරපු කාලය එබඳු කාලත් ලෝකෙතිබිලා එබඳු කාලත් ලෝකෙ තිබිලා එබන්ු ලත් විින්ගතුනි ලෝකෙතිබිලා සත්තියම කතා කරපු කාල යම් කිසි වචනයක් ඉවාහම අයඒක ඇත්ත බොරුදු කියල දෙ පාරක් විමසණ්ඩුව නැති කාල මිනෝකතිවිිලා. මනුස්ව ඇතුලේ තියෙන දේම එළියට ප්‍රකට කරන කාල මරෝතිිලා. සුන්දර කාල තිබිලා. මොසාවාද ව නාම ඒවරූපෝතින්න ජානාති. ඒකාල මිනිස්සු බොරුව කියලා කියන්නේ මෙහෙම එකක් කියලා දන්නේ නැති තරන් එකල බොරුව නැත්තේය. බඳ ලකට තමයි මේ බොරුව කියන අසූචියය දැම්මි දාන්ට ැහැත්ති චේති රජරුවයි කෝර කලම්බයි. ඔන්න මේ බොරුව කැරන්ට ලැහැත්ති කියනෙක් අනබෙර ගැස්සවා අනබෙර එහන්ඩ ැබනාා කපිල බ්‍රහ්ණයගේ පුතාට පුතාා දුවගෙන ගෑමකතේ පපුරෝහිත කෙනෙන්නේ පුතා දන්නවවාක භානකම් දුවගෙන ගියා තාත්ත කළඟට ගිහිකිවවානේ තාත්ති ආං අර චේතිය රජ්ජුරුව අපි කෝර කළම්භ මාමයි එකතු වෙලා මුසාවාදයක් කරලා අපේ තාත්තව මල්ලි කරඩල හැත්තිලු මා මව අයි කරඩල හැත්තිලු අනි තාත්තය මේ භයානක කටයුත්තිින් ඔවුව බේරගන් වන ඔබහන්සිට විතරයි. එනම් දරුගෝ ඔය ය කටයුත්ත කරඩල හැත්තිවෙනවාය කියන දවසට මට මතක් කරාපංකිවා. ඔන්න දැන් චේතිය රජුරුුවෝූ මුසාවාදය කියන දවස ඇවිත්. ජනය අයකතු වෙලා මේක මොකක්ද කියලා බලන්ට සෑහෙන ජනගඟක් එකතු වෙලා. කෝර කළම්භ මෙහහිමට ගහපු මණ්ඩපේක පුටුවක වාඩිවෙල ඉන්නවා. කෝර කළබභ ඉන්න පුටුවේ. රජ්ජුරු වූ තමන්ට දන පුුණ්‍ය ඒරදිී නිසා අහසේ ඉන්නවාදැන් රජුරු අහසේ පළගක් ැනගෙන රජරු බොහම පහසුවෙන් බාඩු වෙල රජුරන්ගේ හතර පැත්ති ඉන්නවා දෙවිවරු හතර දෙනා කඩුත් අරගෙන රජුරෝග රකින්න. රජුරුවන්ගේ සරීරින් හඳුන් සුවද හමනුව. රජුරුව මෙහි මඉන්නකොට කපිල බ්‍රාහ්මණතුමත් රදිහින් ආ කපිල බ්‍රහමණතුත් දෙදන් අහසේන්නේ. චේතිය රජුගින් ඇහවා පංවත් චේතිය රජනි මට මේ ආරංචි විච්චිදේ ඇත්තක්ද ඔබ වහන්සේ බොරුව කියන දෙන් මසාවාදය කියන දෙන් මගේ බාල මල්ලි කෝර කළම්භ වැඩිමලා කරලා වැඩිමහල් මාව බාලය කරන්ඩල හැත්වනවා කියලා කියන්නේ හැබැ ඇවත්ද වැඩි මලට ලැබඩුවන තනුතුරක් බලයකුට දෙෙන්ඩ යනවා කියලා කියන්නේ ඇත්තත්ද මේ පරම්පරාගත්ත ක්‍රමේ බොරුවකින් වෙනස් කරන්න හදනවා කියලා කිය නැත්තත්ද. එසේ ආචාරිපාදය මං එෙම දෙයක් කරනවවා කල කිව දැම මේ කරන්ඩයිලා හැත් එතකොට කපිල බ්‍රහ්ණතුම අබහොම අනුකම්පාවෙන්කිවා. මාරයිතුමනී මුසාවාදය කියලා කියන්නේෙ මහා භයානක දෙයක්. එයි මනුසයන්ගේ ගුණ දර්ම වනසලදානවා. මරණින් මත්තේ මේ සත්‍යයාව සතරාපා උපතට ඇදගෙන අන්තට මුසාවාදයට පුළුවන්. රජතුමනි යංකෙනෙක් මුසාවාද කියනුවන්නන් ඔහු දරමේ නසන කෙනෙක් පළමුෝ දරමේ නසා දෙවනුව තමාව වනසා ගන්නවා. දම්මෝ හවේ හතුෝ හන්ති ඒ කාන්තෙන් සත්‍ය ධර්මය වෙනසී යයි බොරු පැවසීමෙන්. නා හතු හන්තිකංචන වැඩිහිටියන් හට සැලකීමේ ගුණ වැෙනසි යනවා ඒ බොරුුවින්. සත්‍යකීම නැමැති දහම යමෙි නසන්න නැත්නම් තස්මාහි දංමන්න හනේ. ඔහුගේ කිසි දෙයක් ලොවී නැතිවෙන්නේ නන්නේ. ඒ නිසා අරයිතුමනි මාතුවන් දම්මෝ හතු හනි ර්ම වනසන්ටපා දහම නසා ඔබ නැසටපා ධර්මය වනසන්ට ගිහිල්ල ඔබතුමා නැසටපා දම්මන හනේ ධර්මය නසන්ටපා ධර්මය නැසුවොත් ඔබතුමත් නැසෙයි. අලිකං භාසමානස්ස අපක් මන්ති දේවතා රජතුමන. ඔබතුමා සත්‍ය පෙනිපෙනී බොරු කිව්වොත් ඒ සත්‍ය පෙනිපිණ යමෙක් බොරු කියන් වන දෙවියූ ඔහු අත්තරයනවා. බොරු කියන කෙනා සමීපි දෙවවුරු ඉන්ඩ කැමතිනේ. දෙවියෝ ඔහු අත්තරයනවා දෙවියන්ගේ රැකවරන්න නැතුවයෙනවා. පූතිකංච මුකංවාති. බොරු කියන්න තැනැත්තාගේ මකය දුරගන්ධ වෙනවා මුකේ තියෙන සුවද නැතුවයෙනවා. සකට්ඨානාච දංසති. ිුල්ල ංග දක්ම හමන්ට පටන් ගන්නවා. තමාට නිස දැන රැදිලයින්ට බැරුවෙනවාකිව පිරිහවා පිහවා. බොරු කියන කෙන පිරිහවා. බොරුව කියලා කියන්නේ දියුණුවට මගක් නොවේ. බොරුව පරිහනය මඟයි මුතට බුද්ධිමත්වඉන්න මේකෙදින. බොරුව කියල කියන්නේ කිසිම ආකාරයකින් දියුණුවට පාරන්න මේ ඇතැම් මලාවටඔය ව්‍යාපාර ක්‍රමවේදයේව මේ වගේ බොරුව මුොලට අරගම් තියන්න පුොුවන්. ඒවා කවමදාකවත් ජීවිතේ දියුණුවකට උදවවන්දේව වන්න නොවේ තට තේරුම් ගන්න. බොරෝ කියල කෙනන තෑගදිට වටන්නේන්නේ. විහිලෝකට බොරුකීම කියලා කියන්නේ ඒක විහිලෝක රන වද වද ඇතැමවෙලාට බොරු කියනව කියලා දැන දැන බරවාාගරනිි ගර හසිර සැවිදි නොන. බොරු කල විලෝක ගැන්න දෙන්නේ බර ොම ානකද. ොරු කියන්ට හුරු නොත්තෙම ඒ හුරුව සංසාරෙන් සංසාරයට සමන්ටව සෑහෙන විනාසයක් කරනවා ඒනිසා රයතුමිනිි බොරු කියන්ටි පාගෙවා ඔබතුමා අප අපරාධ මේ බොරුවක් කියන්ඩ ගිහිල්ල ඔබතුමාගේ ජීවිතය වනසාගන්ඩයිලා ඇැත්තිේ ඔබතුමා මුලින්ම නසන්නේ ධර්මය ඇත්ත කතාකිරීම කිය ධරම ඔබතුමන් අසවා ධර්ම නසපු ගමන් දරමට ඔබව රැකගඩ් බැරුවෙනවා ඔබනෙසෙන ම රක්කති දම්ම චර ධර්ම ැකොත් ධර්මයට පුළුවන් ඔබ රකිට හැබයි ඔබ ධර්මේ වන්නවසවාන. ධර්මයට බෑ ඔබෝ රැ ගැන්ඩ් ධනමේ වෙනසූ කෙනා ඊළඟට වෙනසී යන ඕමයි. කිවර එතුම ඔව කරටපා. එතකට රජර බැලවා චේතති රජරු වැඩෝ ෝර කළම්ඹ දි කෝරලළඹ කිවන නරැතු නිගරන්න කිවා ඔවම කියල දනක ඔබරුව. ඔන්න රජුරුව මුසාවාදය කිව්වා බලන මුසාවාදම කන්ද රජුරුව කියනවා. මෙ ඉන්න කෝර කළම්බ තමයි වැඩි මහල් කෙනා මේ පුරෝහිත පරපුරේ වැඩිමලා කෝර කළම්බයි මෙඉන්වාන ත පපිල කියලා හස එක්කෙනෙ මෙයා බාලයා පරම්පරාවෙන්ගෙන පුරෝහිත උරුමේ ලැෙන්ට ඕනේ කෝර කළඹටයි කියලා කිව්ව ගමන් ආර දෙවිවරු හතර දිනා නොපිරීග කියා මේ කාවාගේ බොරු කියෙක් කොරලා ොකක් කරඩද. මේ බොරු කියන තැනැත්තාට තමංවර ගණ්ඩුවක් බෑන. ඒේ අපි මේ තමංවරක ග්ඩ බැරික මොටරක්ද ො යමෙක් බොරු කියනවන එයා තමංගු මත්තහරලා දයාාව මො කඩුතියාගෙන රකිෙනවාද. ඩාලගයා දෙවිවරු දෙවිවරු ටික නොපිනේගිහින් රාජර ඉලට කතරට හත්තිනකට රජුරන්ඩ මුහුලන්ඩ. මහා දුරගන්ධයක් කටෙන්හ මන්න පටන් ගත්ත. රජුරන්ට දෙන්නවා තමන් සරීදදි තිබුණුවර හඳුන් සුවද නැතිලා දැන් ගන්දයි. රජුරන්ට සේරෙනවා ටික ටික තමුම් පාත්වෙනවා. අර තිබන නේද පොන්න එරදිහ ඒක නැතුූ කියානේ හෙමීට රජුරෝ පාත්තු නපොලොට දෙැන් කපිල බරහමණය තමා හසේ චේතය රජුරුවෝ බිම ති රන් ටික් ඩින්තමයිද කෝර ම්බි ය මඩ චිතරයජුරු වහිතුන දාල්ඩිය දන්ම. එතකොට කෝර කළම්ප කිය අසපුරෂය ලළඟින් දල කියනවා රයතුමනි මංකිවනේද අප අයියා හරි යානු බහවයි කියලා ඔයා අයගේ එරුදිී ගනගන්ඩො ගනගඩෙපා කිවා එතකට අපිට බ්‍රාමිණය කියනවා නෑ රහිතුමනි දැංවත් ඔබ මහ රජනේ හොඳින් දන්න සත්‍යති එලෙසිම පසන්ට. ඇතක කියන්ට දන්න දෙේකන්ට එසේ සත්‍ය පවසා කලින් තිබුණු හැම දෙය යලින් ලැබගන්් ඔබ ඇත්තකිවොත් ඔය ඉෂ්ට දෙවුරු ඔය ක දෙයකින් අපහදි නෑ එලා ආයනෝ ඔබතුමා ලාගට ඔබතුමාට ආයඔයි පුුණනිර්දය ලබෙන හසට යන්න පුළුවන් නැතැති පොළොවමින්ටවයි නමුත් රයි මේ තවරට බොරු කිවොත් ඔබ හට දිගටම සිදුවයි පොලොව සිටිින්ට ඔබතුමාගේ මොකේ දුගද නැතිවෙන්නන්නේ නැතිවී ඔබතුමාගේ ශර දුගත නැතිවෙන්නේ නැති නිස ඇත්තතා කරන්නට මේ ඇත්තකීමට කාලියයයි කිව්වා. කෝර කළම්බද බැලූ වය අපපුරස හේතුල ටතු හොමි මොකා කරන් ගෙෙෙන් සහලලාට දරු අසපපුර සෙසුරට වැටනම් අමල තාත්තල අවවාද කරන නපතිේ ය අසපුරු සෙසුර නවත ගැන යන් එපායකනු. එය අසපුර සෙසුරු කරන්න එපාකිනවා. අම්මල තාතල ආදරින් එක කියන්නේ අසර සෙර ජ චක් ඊළ දවසේ යන වාරය ඟ ගිහිකි නවා අපේ අම්මයිතාත්යි කියනවාන්නේ හහි වැසුරු කරන්න එපා කියලා ආ එපයිකිව අපට මේ කතාබා කරන්න. එතුට ඒ අසපපුු සය කියනවා මේ අ අම්මර දත්තල කියනකිනදිර නරන්න එපා තමුන්ට කියලා ජීවිත ඇති ඉන්ඩිපයි කියනවා. යරයි. අදරම් මේම මේ විීරණමේද වෙන්නේ. හර සපපුරු සය දහා බැලුවනි සපපුරුෂය මෙච්චර වචනය අනුකම්පාවෙන් කතා කරද්දී ආසපපුරු සය දිහා බැලවා කෝර කළම කිවවා රජ්ජරුවෝ දෙවනිමතාවිත් බොරුව කියන්න ලහැත්තිෙනකට පපිල බ්‍රහ්ණයකව රහිතුමනි යං රටක පාලෙකයකුගින් කවුරුද දන්නා සතති ඇසූ විට. ඔහු අසත්ති වූ බොරුවකිින් මනං ඒයට පිටිතුරු දෙන්නේ. අකාලේ වස්සති තස්ස අකල් වෙහි ඇදවැටඒ රට කාලේ තස්සන වස්සතිී සුදුසුකාලී වහින්නේ නෑයිරට බොරු කියන පාලකව ඉන්නවනන් වහින් දෝන කාලට වහින්නේ නැත. වැස ඕනේ නැති කාලට වහින්නේය. බොරු කියන පාලකයෝ ඉන්න කල්හි. වැස්සත් කරදරයි පැවුවක් කරදරයි. බොරු කීමේ ආදීනව. බොරුව නිසා වන්න නස් පැත්තිමේ කිව්වේ. එතකොට ඔය වච්න කියල තියදදි. චේතයේ රජරෝ බොරුවක්කිව කියපුකමං ගොප් පටමට්ටමට පො ේරුකි නොරජුරු දැන් හෙල්ලඩ බ වැලුව වගේ රජුරුව පොලො වෙරිලා ඇද මේ බොරු නොක කියන යුගකම මේ බොරු කියන චරිතයක් මහපොලෝට දරන්න බෑ අනි තොක්කොම රහත්්‍යය කතා කරන්නේ බොරුව කියන්න මොකක්වත්ක කියලා දන්නේ. බොරු කියන්න්න කියන්ඩ පිරිහෙන්ට පටන් ගත්තා ගොප් පැටේ දක්වා. මේ රජරෝ පො වේරුුණ ජන තව හිතුන දැන් ඩි කෝර කළඹභ දිහ බැලුව කෝර කළම්ඹ කියවන්නේ න රයිතුමන දිගටම් බොරු කියන්න කිවා. මේ කපෙල බ්‍රහමණතුමා ආදීනම කියලති නො එක දිගට ආදීනම කියද්දි කියද්දි පිංවතුනන්නේ හත්වතාවක් හත්වතාවක් බොරුවම කිව්වා. මේ බලන්ට ආදීනවටික ජිවහාතස්ස දිදාහෝතී උරගස් සේව්දි සම්පති. යංකිසි කෙනෙක් දැන දැන බොරු කියන වනන් ආ ඒකෙන සරපයකුගේ වගේ දිව දෙකක් ලබනෙනෙක්ු ොඔය සරපයව වෙලා උපදිනය ඉළඟට තලගොයි කබර ගොයි ඔයගේ සත් වෙලා උපදින්නේ බොරුකීමේ විපාක දිව දෙකක්තිේනවා. දිව දෙකේ සත් වෙලා උපදිනවා ඒනකට බොරුකීමේ විපාක අසනු මැන රජතුමනි ජෙව්හා දස්සන භවති මච්චස්සේවදි සම්පති. දිවක් නැති උපත් ලබනවා හරියට මාලු වගේ නැතුවමයනවා. සතති රසය අඳුනාගන සත්‍යය කතා කරන්න නැති අයට රසවිඳින්තින දිව නැතුවයනවා. ඉහමත් වෙනවා ඒකත් බොරු ආදීනව ඊළඟට රජුතුමනි බොරු කියන්න තැනැත්තා ටියෝවතස්ස ජායන්තින පුමාජායරය කුලේ කුච්චර පුත්‍ර සම්පත්ති කැමැත්තින් හිරියත් බොරු කියන්න තැනැත්තික් නිසා පුත්තුඋපදින්නේ. ඇ දැගුලාට අදත් නෙද්ද ඇතැන් දෙමවපියෝක කනස් සලුත් වෙනවා. යාලා ගොඩා බලාපොරොතු තියගන්නවාමි තමන්ට දූවරුන්ට අතරෝ පුතෙකුත් උපදින නන් කෙලාලින්. යාලා කොච්චර කැමති වුණ. ඇතැ වෙලාවට පුත්තු උපතින්නේ. දූළම උපදින්නේ. ආසයි පුතෙකුට ද ළමයි උපදින්නේ. කොච්චර කැමති වුණාත්. මුසාවී තියන ආධිනමයක් විදියට. දුවරු උපදින්නෑ මේ පුත්තු පදින්නෑ කෙනවා. දූ ළමයි උපදින්නේ. සමල්ලට ඒ බොරුකීමේ ආදීනව සහිත කෙනාට මේකේ අටවාවෙ විස්තර කරනවා උපදින දරුවෝ හරම්ම දඩක්බ රයිගනෙන. හිතුවක්කා රගෙනවා කියන වජනයක් අහන්නෑගෙනවා. බොරුකීමේ ආදීනවයක් විදිහට ඒ තාත්තට ඉන්න දරුවෝ තාතව ගඩන් ගන්නේ පැත රැහු කන්දන්නේ අම්මටිඉන්න දරුව අම්ම ගන ගන්නේ. ඇහු කන් දෙෙන්නේ අම්මතාත්ත කියන වචන ගෞරව කළ යුතු වචනය කියල සලකන්නේ. මේ බොරු කියීම ආදීන බලණු කොච්චට හේසකරද කියලා මංික කිව ොරුවක්න ලේය යයි කටි.ඒ විඳවන්ඩ වෙනකොටනේ. ඒවා විදවන්ඩ වෙනකටනේ අමාරු. එහෙම ආදීනව කිව්වා. ඒනඟට පුත්තා තස්සන බවන්තිී පක්කමන්ති දිසෝදිසං. රජතුමනි බරු කීම දීනවයක් විදිියට දරුවල ලබෙන්ඩ් මැතිවෙනවා දරු සම්පත්න. බරණ විාජීතවල දරු සපත් නැතිවු ඒේක කොච්චර මානසික හෙසද කියලා. ඒ දරු සම්පත් නැතිවීම නිසා කොච්චර කනසල වෙන ඇැබවෙලාවට ඒම වලල්ලට ම හැත. ඉති විවාහජීවිතක ගිහිල්ල යාලා දරු සම්පතකට කැමති කොච්චර කැමතින දරු සම්පත්න අපි දන්නේ නෑ මේ සම්පූර්ණෙන්මම බොරුකීමක් නිසාය වෙනවා කියල මි ක සම්පූර්ණම බොරුකීම නිසාම දරුව නැතුව යනවා. බොරුකීමම නිසාම පුත්තු හම්බෙන්න්නතු යනවා. බොරුීම නිසාම ගෑන දොර හම්බි කල එම මචන ේ බරකීම ආදීනවම බොරුවක්කීම හේතු කරගෙන වන්න දේවල්. නැම බනපද ආන්න ෝන මේ දහම්පදි අවද අනුසසාසනක කරන්නේ මටයි මගේ ීත හදාගන්නඩ කියලා. හම ඇතු ාමනිකන් අර බණපදත් විහිළුවට අරගන්නවා හමේ වතියෙන වනේ මේ චීතය ජාතකය වගේ ජාතකපුත් බහෝධන එක වරද්දල අල්ලගන්න ජාතක කතානේ ඒ වරදද අල්ගන්න හේතුය තමන්ගේ ජීවිතය හදාගන්න ව ධර්මය ගන්න එක බුදුර ජන්හසටත් වැරදි ලයාට හෙමයි පේෙන්නේ එයා හරි සංසාර ගමනක යන්නේ සසරගමණ ය අනකාල මේ වුදු හැට හැතැවෙල්ල බි චුි සොච ීත ඔය ජීවිත තුට තම ඔක්කොම දන්නවා කියෙල උඩගුවට තර එහෙම ම උඩු මානක්කාර මාන සිකත්වයන හදා ගඩිපා පින්ගතු මුද නහතමානීව ලෝකයක් කවබෝධ කරපු බුදුගෙනෙ අපිට මේ ජරාමර උදගැන පැහදිලො කියදීපු බුදු කෙනෙක් පලවෙලනේ ඒඋත්තමය ගැන විශ්වාස ඇතිකරගන්නඩ පුලුවන් අහිංසක නහතමානී හිතා කදන්න ට වටිනවා ඒ හිති හදාගත්තව තේහිට මංහදාගත්තවත් ඒේක රැකවරන මට එඒහිතෝ බහදාගත්ත. ඒක රැකවරනයබට තැන් පැරිවුනාන මේ ච්චරක අද්දි මෙචර කියදදි ආදීනෝ පිනිින්දදිි බැරුවගියා යයි චේතය කියන රජාට සහුපද ගන්නඩ බැරුවගියා නතින් මෙහෙම ආදීනෝ පෙනි පෙනනි දැම්මේ වචන කියන කියන සැරයයක් පොළොවේ ටිකට කෙරුුණ කියන. ගොප් පැටිගාවට එරුුණා මේ කෙන්ඩ එරුණා දනහි දක්වා එරුුණ කලව දක්වා එරුණ නාබිය දක්වා එරුුණ මෙ මෙමෙරුණා. ඒනඟට අවසාන මොහොතේ රජරුවන්ට ආදීනවේ කියලා තියෙද්දීත් රජර ොර අබරුව කිව් ගමන් එක පාර මහගිනි දැල් මතු වුණ බුස්ගාල දැවිල ගියා. එතකට පරක් වැඩි දෙ දෙවනෝ කියලා කියා ගන්නකොටම අවච්චි මහා නරකාදී උපත ලැබ්බවා. ඒ දැවුණු සටහනවත් එතන නැතුවගිය වෙහිලකිය. එතුකොට තමයි අර බලාගෙන හිටපු අයට මහා සංගයගකු පන්නේහ්පේ විච්චි දෙයක්. ඉතිීම් බුදුරජාණන් වහන්සේ මේ පපුගත දේශනා කළ ඒ දේශනාව අවසානයේ භාගිතුන් වහන්සේ වදා බාගිතුන් වහසේ අවාද කළලා භික්‍ෂුන්ට මහනිනි ඒ චයිතය රජු කලින් අහස් ගමන් ඇතිව සැපසි වන්නා. කපිල ඉසිතුමා විසිනුයි ඔහුවෙත ලැබිනා රජකම අභිසස් කෙරුවේ කපිල කියන පුරෝහිතතුමා තමයි වරරජරුවන්ගෙන් පස්සෙ චීතය රජරුවන් අභිෂේක කළත්. මසාවාද පැවසීම නිසා ඔහු අන්තයටම පිරිහී ගියා මහපොළොව විවරවී ඔහු හට නිරෙහිතෙක්ම වෙනසි ලගිය. තස්මාහිචන්දාගමනන් න්පසංසන්ති පණ්ඩිතා අදුට්ටචිත්තූභාසය ගිරං සච්චූප සංහිතන් එනිසා ලොව නුව නැත්තුූ. චන්ද දේශ බයමෝහ යන්න සතර අගතයෙන් අගතියට යෑමක් නම් කිසිදා පසසන්න නැත. කැමැත්තක් නිසාවත්. බයක් නිසාවත් කේන්තියක් නිසාවත් මුලාවක් නිසාවත් බොරුකීම නං නුවනැත්තුවූ පසන්න නැත. තම සිත දූෂණය නොකොට ඉතා සොඳුරු යහපත් වූ සත්‍ය වචන මයි නිසි කල පැවසී යුතු වන්නේ. සත්‍ය වචන මයි නිසි කළ පැවිස යුතු වන්නේ සච්චවාදී සත්‍යම කතා කරට සච්ච සන්දහූ සත්තිම ගලපන්්‍ර සත්ති සතතිය සතති සත්‍යය ගලප ගලපා කතා කරන්ට සතති වූ වචන කතා කරුත් අරබුදනේත සතති සත්තිය එක අරුබුදනේ නුවනින් සලකාපින් වතුනි කතා කළ යුතු තැන අදුනා සත්්‍යීම කතා කරට ත්තේ කතාගරීමින් අවුලක් හැදයිගේ කියලා හිතනයම් තැනත්ති මුුණ තේම ැන මේ කතා කරන්න ගහහිලාම ඇත දැම්ිකටකු ප්‍රශ්නය වක තෙෙනවානම් බොරු කියන්ට එපා. මට මේ වෙලාවේ ඕක කතා කරන්න බෑ. මං ඔය ගැන කතා කරන්න කැමති නෑ. ම මේ දන්න දේ කියන්ට මේක අවස්ථාව නෙමි කරනාා කර මගේ හන්ඩ මම කතා කරන්න කැමති නෑ. ආං එහෙම කියන්න පුලන් පෞරුෂය හදන්න. දැන දැෙන බොරු කියටපා. යසකස්සචී සම්පජානමසාවාදී නත්ති ලජජා මහනනී යංකිස කෙනෙකුට දැන දැන බොරු කියට ලැජ්ජාවක් ඇත්තේ නැත්නම් ය විහිලුවට හෝ ලැජ්ජාවක් නැතුව බොරු කියෙන්වන. එය තරගගේට හ ැජාාවක් නැතුව බොරු කියෙන් වන්න නිකං පිරිසතර චරිතයක් වන්න හෝ දැන දන බොරු කියෙන්වන. ඒ දැනදන බොරු කියන්ට ලැජ්ජාවක් නැතිකිෙනට නාහන්තස්සකින්චි පාපං අකරණී අන්තිවදමී කරන්ට බැරි පවක් නෑ කියලායි මා කියන්නේ. තස්මාතිහ ඉති ඒ නිසා තමන්ගේ හපත කැමති ඔබ මහනෙන. හස්සා පින මුසා බනිස්සාමී මමනන් විහිලෝකටුවත් බොරු කියන්නේ නෑ කියලා. ඔබ ඔබේ රැකවරණේ උදෙසා ඒවන් හි තේසික්ි තබන් ඔය විදිිරීක්මෙන්ට්‍ර කරුණාවිම් බුදුර ජන්හසි වදාලා. විදිරීක් මෙන්ටිකිව ඉතිං භාගිතුන් වහන්සේ මේ චේතී ජාතකය අවසංකලේ සත්‍ය වචනම පවසන්ටය කියලා අවවාද නසාසනා කරලා. ති බදුරජන සට පස්සෙත් වදාළ ජාත කතා විතුරු විස්තරරි. මහජනය බොහොම සංවීකට පත් වන හප්පේ මසාවාදය කියල කියන්න මෙහෙමිකක්ද. මේ හොඳර හිටපු චේත රජුර නිරයට ඇදල දෙමමුයි මසාවාදයද හප්පේ මුසාවාද නම් හොඳන මුසාවාදේ භයනකයි මුසාවාදේ භායනකයි කියලා මසාවාදයට ගරහහා ගරහ ඒ මිනිසු ගිය. න පිහිෙන ලෝක මසාවාදේ ආදීනව කල්පනා නොකරන අනුවනයෝ මසාවාදය වැලද ගත්ත කලින් කල. එකට තමන්ගේ තාතට වෙච්චි නස් පැත්ති දැකලා චේතති රජුුවන්ට ඉදලතිනවා දරුවු පස්දිනි. ඒ දරුව පස්දින දුවගෙන ඇවිල්ල අපපිලො බ්‍රහමණය කෙළඟ වැද වැටුණා වැදවෙඩල වූවා අනේ පින්ංගවතුන් හන් සට පිහිටමට අපේ තාත්තම මුසාවාදය කරණි හිලා නස්පෙති එ එකකර ගත්ත දැන් අපට මක් වේවිද. ක බලන්නු මේ බොරු කියපු තාත්ත කෙනෙක් නිසා ඒක පුත්තුුන්ට බලපොපු හැටි කපිල බ්‍රහ්මණ තුමා කියයනවා දරුවෙන නොබලාගේ පියා මුසාවාද පවසා නැසුවේ ධර්මයයි අධර්මය තමයි ඉස්මතු කරන්න දැඟලුුවේ සත්‍යය තුළ පිහිට කටයුතු කරන ඉසිවරයාටත් නින්ද කලා නිදාවන්න කරන්න ඇතුුවේ මේ වැඩිමහල් ලසිවරයාව බාලය කරන්න ැහැතුවුණන ර්ම නිස්වාස කියන්නේ දරුවන ඒක ලපෑම ුබලරත්තිේ න. දැඟවිතින් මේ සොත්තිවති කියෙන නුවර නුබල වාසයකරනය එක නුබලාට සුදුසුනේ දරවිනි. එනිසා නුබල මෙහෙම කටයුතු කරට. ඔන්න කතා කලා වැඩිමහලුම පුත්‍රය කතා කළකිිව දරුවෝ උබ නැගනිහිර දොරටුවින් පිරත්වෙලලා කෙලීම පලය දැන් නගරේක සාමානින් ඔය රජ නගරල ොටු හරත්ති බල න ප්‍රධාන දරට ෙව නිගනි ොටතුුව පෙරත් වෙලා පාල. යනකට දරගු උබට දකිින්ට ලැබෙයි පාහතරයි හොඩවැලයි වලිගයි පුරුස නිමිත්තයි කියන හත්තැනම පොළොවේ වදින මට්ටුමේ එහෙම අංගලක්ෂණ පිහිටපු සුදසුදු හස්තිේ. ආගේ හස්තියා දකින තැන උඹ නගරයක් හදාගනි පුති උපට නගරි හරි යනවා එකට හස්තිපුරය කියලා නම් කරපා. ඔය නගැරි බොහම් ප්‍රසිද්ධ වෙන. නි පුතරයට කතා කළලාකිව දරුව උඹ දක්ුණ දොටුවෙන් පිටත් වෙලලාාලය ඒ අනකොට තනිකරම සදෝසුදු අශ්පයක උබට දකිින්ඩ ලබේ ආං එතන නගර තනාපං ඕකප්පු මේ ප්‍රසිද්ධයනෝ දරු අනාගත අස්සපුර කියලා. උබට හරියනෝ ඒළඟට පුතේ උබ තුන්වෙනි දරුුවට කි්වා උඹ පිටත්වෙලාගේහි බටහිර දොරටුවෙන් ඒ අනකොට ඔබට දකිට ලබී බොහොම ලස්සන කේසට සිංහරාජය දරු ආ එතන උඹ නගරයක් සකස් කර ගනි අනාගත ප්‍රසිද් වවිෙනෝ සිංහපුර කියලා පපුතේ තන උට හරියනවා. හතරවෙනි දරුවට කතා කළ කිව්වා දරුවූ උතුර දරටුවෙන් පිටත්වෙලා නුබ කිෙලම් යනකොට යංකිසි තැනකදී තනිරත්තරණින් කරපු රෝධතියන මැදිරිියයක් කරත්යකෝගේත් තනිරත්තරින් කරපු රෝධ තියනෙ එකක් ඔබට දකිින්ඩ ලැබී ආන් එතන තමුන්ගේ නගරේ හදාගැන්ඩ දරු ඕක අනාගෙත ප්‍රසි්තිනෝ පංචාල රට කියලා ඔබට එතන හරයන. පස්සවෙනි පුතාට කතා කරලා කිව පති ඔයාට ඇති මේ සොත්තිවති නගර හිටිය කියලා හරින්න දරු යාදන්නේ. එනිසා ඔයා යන්ට කලින් මේ නගර ලොකු චෛත්‍යබදිීන්ට. ඊට පස්සේ වයම දිසාාවෙන් නික්මිලා කෙලිම්මයන්ට එතකට යම් තැනකති මහා පරුවත දෙකක් එකනෙකට ගැටෙන හඬක් ද්දර කියන හඬක් ඔබට ඇහේවි. මෙතන දරුවූ නගර හදාගන්ට ඒ නගර ප්‍රසිද්ව වනවා ද්දරපුර කියලා එතන ඇට හරයනෝ කියලා මේ කපිල බ්‍රාහමතුම බොහෝ මනුකම්පාව ඒ දරුවන්ට අආවාද කළ ඒ දරුවටිකයි පි බ්‍රහ්ණය කියපු විදිහටම කටයුතු කලා බලන්න තාටය කරගන්න වරූගය. දරුවටික ඒ විදිටම කටයුතු කලා පස්සේ කාලක හස්තිපුර අසපුර ඒළඟට පංචාල රට සිංහපුර දදදර පුර කියල්ලා මහා ප්‍රසිද් නගර බිුණ වම විදිහයට කියෙන. බදුරජන්හස වදාලා මහනිනි දේවදත්වය. බොරු පවසලා මහපොලොව පලාගෙන ගියේ මේ අත්ම විතරන්න නෙමි. මහනනී සත්පුරුසෙක විසින් කොතෙකුත් වලක්කණඩ මහන්සිගනි දේත්. අසපපුරුසෙකුගේ වචනය හාහා හා බොරුම කියලා පොලෝපලාගෙන නිරේ උපන් චේති රජුරු වෙන කවුරුද නෙවී ඒ දේවදත්ව. එදා සී ඔඋපත් දන්ට මහන්සිගත්ත සත්‍යය මත පිහිටා පං කියලා කියපු. නුවනනිදිී බ්‍රාහ්මණය කපිල බමුණ සසරේ පෙරුම්පුරා පැමිණි මයි කියලා බුදුරජන් වහන්සේ මේ චේතිය ජාතකය දේශනාකොට වදාලි චේතය ජාතකය තුළ අපිගෙනගත්තා බොරුවේ මසාාවේ මේ ආදීන වැසූ මේ සුපින්වත් හැම දෙනාට බොරුවෙන් වලකින්ට සිත් පහළවේවා. තමා නිසාවත් අනුන් නිසාවත් දේපලක් නිසාවත් ධනයක් නිසාවත් කිසිම වාසියක් නිසාවත්. බොරු කතා නොකියන්්‍ර මේ හැමදිනාට දහිරිය ලැබේවා. බොරුවෙන් වැලකුණු. සත්‍යවාදී සුන්දර මනුසියෝ බවට පත්තන්ට්‍ර, පිින්වතුල්ල හැමදිනාට වාසන සම්පත්ති ලැබේවා. අපට ෞතුන් බුදුරජන් වහන්සගේ ශාසනයේ පිහිටක් ලබන්ට දුල්ලභ වාසනාව නැබේවා. සාදු, සාතු, සාධ. අද තුන් ධර්මදාන පින අපි අනුමෝදන් කරමු දෙවියන්ට දවි නන් සතරවරන් දෙවරු සම්පති දෙවරු ඇතුළ සදවලෝකවාසි දෙවියෝද. අපගේ හිත කැම තිෂ්ඨකාමි දෙවියෝද. ලංකාබහොමේ රකින සියලු දෙවියෝධ පිං අනුමෝ දංව දෙවූ සැපින්ඩේවා දෙවියෝ අප වාරක්ෂා කරත්වා සාදු, සාදු සාදු රැස්කර ගට ය දන අාව පුුණ ධර්මයූ දෙදශ විසි අතරයේ ජනවාරි පළමුමිනිදදින හැත්ත එක්වනිේ උපන්දිනය සමරන්නාබ වූ ත් ප්‍රේමශීලී කුසමනතා ඒ මෑනියන්හට මේ සියලො පුණ්ඩි ධර්මයන්ගේ ආශිරුවාදය, බුද්ධරත් මේ ධර්මරත්නය සංගරත්නය ආශිරවාද, ස්වර්ණ මාලි මහ සෑරජුන්ගේ, අංගුලි මාල මහන්සෑරජුන්ගේ ආශිරුවාද විජස්්‍රී ජෑස්්‍රී මහබෝධීන් වහන්සගේ ආශිර්වාදය, ඇ සපූජනය සෑරජාණන් වොහන්සලගේ ආශිරවාද, සියරුධාතුන් වහන්සේලගේ සිරිදළදා වහන්සගේ ආශිරවාදය සිරිපියුමේ ආසිිරුවාද, ඒ වගේම සියලූම දෙවි දේවතාාවඋගේ ැවරණය ලැබිලා ඒ විශ්‍රාමි හෙදන දාරරින පින්වත් ප්‍රේමස්වීලි කොස් මලතා මහත්මේට නිදුක් නිරෝග සයම සැලසේවා දීර්ගායිෂ සැලසේවා කායික මානසික වෙෙසක් නැතුව ජීවිතේ සුවසේ ගත කරට ලැබේවා සුවසේ පින්ංකරගෙන ධර්මාාවබෝධීංක් සැනසේන්ට්‍ර වාසනාව ලැබේවා කියලා ආශිරුවාද කරනවා සෙත් පතනෝ. ස්කරගන්ටේතුනු පින අපගේ කල්ලයාන මි්‍ර පරම් පූජනී පින්වලක සාමීන් හස ඇතුළු මහා සංගරුවට අනුෝද වෙත්තුවා අනගරික මෑනනිවරන්ටත් සිල්මෑනිවරන්ටත් පැවදිියාපේක්ාවෙන් සිට දරන්ත් තුන් පින දර්මවබෝධයටම හේතුවේවා සාදු සාදු සා ප්‍රම සීල කුසමලතතා මහත්මග නමින් මිය පරලෝගිය පියේසේන යාපියයානන්ට දයාවතී මෑනියන්ට පමත් අනුරාපයෙන් සොහොයුරාට ේසිියලූ පිධර්මයන් අන ෝද වෙත්තුවා අන දන් ත්වා අන ෝදන් වෙත්වා ජ පාල පෙර ස්වා ි පුර සෑග නමින් මිය පරලොන්ට දනු පින්ංවා මිස් ේරාප නන්ට, ේ බේබිනෝනා මෑනියන්ට, මියගිය සහෝදරයන්ට මේ ස ල පින් අන ෝද වෙත්වා න ද වෙත්තුව අන ෝදන් වෙත්තුවා ඒ සේලු ඥාතිීන්ගේ පර ල ජීවිත සැපවත්වවා ජීවිතේ නන්තසර පුරටත්. දෙපාර්ශවෙම නමින් මේීගේ සියලු ඥාති සමෝහයා පරලෝ සැපීම ලබත්වා. දස් සියහතරේ පෙබරවාරි හත්ත නිදාට මිය පරලෝ ගොස් වසරක් සම්පූර්ණවන නිවසේ හිටපු ඒ සුරතල් සුනකයා ඒ බ්‍රරූනා ඒ සුනකයාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා පරලෝජීවිතයේ ඒ කාන්තිං සැපේට පත්තෙත්වා. ඒ පිංවතුන් නමින් ියේගිය සියලු ඥාතතින්ට හිතමිත්‍රාදදින්ටත් ඒ මිය පරලෝගිය පුුරතලාටත් පරලෝ සැපීම ලබා ඉක්මම් භවයකදීම සසර දුකින් අත්මි දෙන්ට වාසනාව ලැබේවා කියන පැතුමින් පින් පැමිණවීම සිද්ධ කරන්ට දරුවෙක් ලවීමට සිටින පින්වත්ත සුභාශණී දූට එවගේම ඇගේ කුස පිළිසඳගෙන සිටින දරුවාට මේ සියලු පින්වලාසිරවාදය තෙරුවනය ආසිුරවාදය දෙවියන්ගේ ආසිරවාදය ලැබිලා පින්වත්යනි සුභාෂනී මෑණියන්ට නිදුක් නිරෝග දරු සම්පතත් ඉතා සුවසේම මෙලෝටු බිහි කරන්නට වාසනාව ලැබේවා කියලි සෙත්පතන ආශිරවාද කරනවා. මේ වනකොට අසනීපතත්වං සිටින චන්ද්‍රකා කුසුමලතා සහෝදරයට මේ පංවල ආශරවාදී ඉක් මනිින්ම නිදුක් නිරෝගසුව ලැබේවා දීර්ඝා විශවේවා. ඇයට බොහෝසේ උපකාරන ඇගේ ස්වාමිපුරුෂයාටත් මේ පින්වල ආශිරවාදීං නි නිරෝගසුව දීර්ඝහයිස සැලසේවා. අද ධර්මධානයට මූලිකත්ය ගත් අංක දෙසේ විසි හත අලුදගෙදර ෑවිට බඩාර්ගම ලිපිනි පදිංචි ්‍රද්ධමාසික ධර්මදාාන සාමාජිකාවක් වන විශරාමික හෙදන නිලධාරිණී පින්මත් ප්‍රේම සීලීි කුසමලතා මහත්මියටත් ආයුවේද වෛද්‍ය විජේපාල පෙරර ස්වාමිපුරුසියටටත්. ශ්‍රද්ධ ධර්මදාන සාමාජික ජෛනි සුභහසනී සහ සච්චින, රෝෂණී කියන්න ඒ දූලා දෙන්නටත්. අචින්ත පැතුම් උදයග දනුෂ්ක රන්දිික සසාමිලගුණ සේකර කියන්න ඒ බෑනාවරු තුන්දිනාටත්. තිවංකා මධෂාණී ලේලියට චතුරයා දෙියත්මා සිංගිති දූ ඇතුළු පවලෙ සුපින්ංවතුල්ල සෑම සියලු දෙනාහට මේ සියලු පුුණන්නි ධර්මයන්ගේ ආශිර්වාදීන් සියල ආරක් සාව සැලසේවා ශ්‍රද්දා මාසක ධර්මදාන සාමාජික පින්වතුල්ලටත් ශ්‍රද්ධ කාරරිමණ්ඩලේ පින්ංවතුල්ලට නිරන්තුරින් බණහනෝ බැහම දෙනාට කිසිේ වෙහෙක් නැතුව තමන්ගේ ජීවිත සුවසේ ගත කරට ලබේවා ශ්‍රද්ා සීල සුතතියාක ප්‍රඥායන උතුන් ගුණ දම් සුවසේදුණු කරගට ලබේ න්දි ගමන රන්න රක්ෂ ්‍යාපාර ෙෙන ං ආදී සසිියරුද දරුවන්ගේ අධ්‍ය ාපන කටයුතු යා ද ල ද සාර්ථක ේ වා පේන ොපෙන රදර දරුවේවා ෞතම සනේ පහිට ලබන්ට පින්ංගතුරලට වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි නමෝබද්ධය.